Dalme Vasundhara product hem tamai. Sette kete te den hem tamai. Pramod gane arachi. Me Reji Baba kene asa ida. Reji Baba, mata oya Reji Baba kene ne kiya adre. Mane dal mat melas kara tum para. Adre ata para. Ara obulara me kene o sin nada di tar ek paat atru dham me ne kene advice ara kene ade hem ida. Ata kade. Para atru dham me ne. Oya amata nelli kadala dunne eka matakai TV derana kiyanne hamadamath aluth de ragenena Lankawe ekama TV channel ekak kiwwoth mama niwerathi in Sri Lanka television eta prathama wathawata mini series handunwa dun Sharmila Dharmadasa Fonseka mahatmiyage aluthma visheshanga chithrapate thamai Vasanthe kiyala kiyanne ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ මේ වසන්තය ගැන කතා කරන්න. ඉතින් අද මාත් එක්ක කට්ටියක් එකතු වෙලා ඉන්නවා. මේ වසන්තය ගැන කතා කරද්දී නැතුම් බැරි කට්ටියක්. අපි බලමු මේ කවුද කියලා. ඉතින් මම ඉස්සලාම පොඩක් මාව හඳුනලා දෙන්න. මම තමයි කැටමාලිගේ චරිතය කරන්නේ. එතකොට මම මේ පැත්තට හැරුණොත් මේ පැත්තෙන් ඉන්නවා රෙජි බබා. එහෙම නැත්නම් ප්‍රමෝද් ගණයාරච්චි මගේ පෙම්වතා විදියට රඟපෑවේ ප්‍රමෝද් ගණයාරච්චි ක්‍රප්පි දැන් එන්න යමු අර ඇත කෙලවරට ගිහාම ඉන්නවා අපේ විජේ ලවන් අභිෂේක් විජේ ගැන කතා කරද්දී අනිත් නැතුම් බැරි කැරක්ටර් එක තමයි නැතු කියන්නේ ගීත්මා බඳාර හරි මේ පැත්තට හැරුණාම ඉන්න අපේ වසුන්දරා වසු මිෂෙල් දිල්හාර එතකොට වසුන්දරත් එක්ක නැතුම් බැරි කැරක්ටර් එක රන්දීප් එහෙම නැත්නම් ධර්මේ රන්දික ගුණතිලක ආදරණීයයි ඇඟුම් බලන්න විජි බබා මම දැක්කේ දැන් මම ඔබ දන්නවනේ Hari deng, mang isinu mage karakter gana cuta kiri nane. Hodai? Iting katamali. Mage karakter ke hari adereng mang alaga ke script ke hamba vechra gamang. Hari asa una karakter ke poddak candi karakter ke mang hari asai. Napuru, hai lasana karakter ka, iting api dupa gata kirim karadi, di hamo me ketuela, hari sahayo gak labu nape, hamo gemma, e bagema tama hari lasana kata ka tama yapi shooting kere, balang gode pradeshe, hari me lasana yadda kima, lasana i katukai, e okuma teke ketuela tama i e bade anti mata. Eka rashi uni okuma madin, lasana sundarate katukate madin. Itu mata kan kudel loh ya mah. Vijay, lawan, terus make benas tuh karakter ka. Terus ada kohomad hangi mah, make itu thora gatte kyu ama scripte gatte, tapi hambo nha mah, mana lagi hangi mat dabe. Hangi mat, paling itu mang kalu a kohomad Vijay bandura kan non paling ini ting. Ting gorat deval mang under scripte kie vala, kalu mau kata keran nanti ini kau demi. Ting kie bukan adi marthi orang kau demi Vijay kian ni ගමට ආදරය කරන එතකොට ගමේ මිනිස්සුන්ට ආදරය කරන සාධාරණ වෙනුවෙන් කතා කරන ඒ වගේම යාළුවන්ට ආදරේ එහෙම කැරක්ටර් එකක් කියලා ඉතින් මං ඉගෙන හිතලා ඒ විදිහට වැඩේ කරා හරි විජේත් එක්ක කතා කරාට පස්සේ අපිට කතා නොකරන බර කැරක්ටර් එක තමයි නෙතු ගීත්මා බණ්ඩාර ඉතින් නෙතුගේ කැරක්ටර් එක කොහමද ඔයාට දැනුනේ එතකොට මේකට තෝරගත්තා කියලා කිව්වම මට මොකද හිතුනේ? අතර මේ කොහොමද රූපකත කිරීම කරද්දී ලැබුණ අත්දැකීම? ඔව් ප්‍රශ්න තුනක් එකපාරට එකපාරට තුනටම උත්තර කියන්න ඕනේ. තමයි අමාරුයි. කැරක්ටර් එක දිහා බැලුවම මුලින්ම ස්ක්‍රිප්ට් එක කියවන් යන්ති මට දැනුනේ
නැතු ටිකක් හයිප් කෙනෙක් ඒ කියන්නේ ගොඩක් කේම් තියන එයාට ඕනේ දේ කොහොම හරි ලබා ගන්න try කරනවා ඒත් ඒක නැති තැන ගොඩක් තරහ යන ඒ වගේ characters මට හම්බෙලා තියෙනවා ගොඩක් ඉතින් ඒ හින්දා මම ඒවත් එක්ක මම හිතනවා මට character එක නිර්මාණය කරගන්න ලේසි වුණා කියලා ඒ වගේම නැතු හරි ආදරණීයයි ආදරේ හම්බාගෙන යන ආදරේ ඉල්ලන කෙනෙක් ඉතින් මේ චරිතය කරන් යද්දි මට ගේ සහෝදර කලාකරුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා ඒ වගේම මේ රූගත කිරීම කිව්වොත් අපි ගොඩක් අත්දැකීම් වලට මුහුණ දුනා විශේෂයෙන් අපේ රසික රසිකාවියන්ගෙන් ඒ වගේම කූඩැල්ලන්ගෙන් ඒ වගේම අපි හිතන් ගියේ ගොඩක් සීතල පැත්තක් වෙයි කියලා මම හිතන්නේ අපි කවුරුත් කලින් ගිහින් නැහැ බලංගොඩ ප්‍රදේශයට බලන් යදි ගොඩක් රස්නේ ඉතින් ඒකත් එක්ක අත්දැකීම් රසකට මුහුණ දුන්නා බලංගොඩ ගිහින් නැහැ කව විතරයි එක වාරන රජි බබා හරි ධර්මය එතර අන්දිික ලැකැන මේ නිරූපණය කැනේ ධර්මක කැරක්ට එක ඔය රඟපාප කැරක්ටර්ස් අතින් ගත තාක්කස්ම වෙනස් කරක්ට එකකොත් නම නිවැරදිීද හරි තකට හොඳම වැඩේ කියන්නේ ධර්මක කැරක්ට එක පිටපත් රචකවරුන් පස් පාරක් විතර වෙනස් කරාලු මයිදල් මාත් වෙනස් කරා තුම් පාරක් අට පාරක් මට චරිතයට කතා කරපු වෙලාවේ මට ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකට වඩා මම ගොඩක් කැමති වුණේ මේකේ ලවන් ඉන්නවා ප්‍රමෝද් ඉන්නවා කියුව එක හේතුව ඒ කියන්නේ ඒ දිනත් එක්ක මේ වැඩේ කරන්න හම්බ වෙනවා කියන එක තමයි මට තිබ්බ ලොකුම සතුට ඊට පස්සේ මේකේ මිෂෙල් ඉන්නවා කියුව එක මගේ පෙම්වතී විදියට ඒ කියන්නේ ඒ ස්ක්‍රිප්ට් එක ඇතුලේ මට තිබුණේ මේ ලවන් එක්ක ප්‍රමෝද් එක්ක ඉන්න ළඟම යාළුවෙක් ඉදිරි ඉන්න ඇත්තම කතාව මේ අපේ ශේස්ත්‍රය ඇතුලේ තියෙනවනේ මේ කතන්දරය ඒක කඩන්න මට හම්බෙච්ච අවස්ථාවක් ඉතින් මම ඒ දිනත් එක ඉඳලා බැලුවා ඇත්තටම මේ ස්ක්‍රිප්ට් එකෙන් මට මේ වැඩේට වඩා මගේ ජීවිතේට හොඳ යාළුවෝ දෙන්නෙක් හම්බුණා මම ඒක ගැන සතුටු වෙනවා හදවතින්ම මගේ ඔයා කලින් ඇහුව එක වෙනස් කැරක්ටර් එකක් පොඩි අතදා බැලීමක් තමයි කරේ ඒක බලමු ප්‍රේක්ෂකයෝ බලලා ඒකට මොන වගේ කමෙන්ට් එකක් දෙයිද කියලා බලලම තමයි ඒක තීරණය කරන්න යාළුකම කොච්චරද කියලා කිව්වොත් එහෙම මේ සීන් එකට ගන්න ගියාම අපේ ගායත්‍රියක්ල සුදේශයල හොයන්න ඕනේ මේ තුන්දෙනා කොහෙද කියලා ඒ වගේ පොඩි ප්‍රශ්න වලටත් මුහුණ දුන්නා අපි හරි වසුන්දරා ඉතින් වසුන්දරා අයිති ශමිලා පේෂමල ධර්මනාස මැඩම් එක වැඩ කරන දෙවෙනි අවස්ථාව පොඩි සීසන් 2 ඉවර වෙලා මේ දැන් වසන්තේ කොහොමද ලැබපු අත්දැකීම මේ පිරිසත් එක්ක වැඩ කරලා එතකොට කැරක්ටර් එක ගැන කොහොමද අත්දැකීම ඔව් මුලින්ම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ශමිලා ධර්මනාස ෆොන්සේකා මහත්මියට මාව මේ වැඩේටත් සම්බන්ධ කරාට ඉතින් මම එයත් එක්ක කිව්වා වගේ වැඩ කරන දෙවනි නිර්මාණය ඉතින් ඒක විශේෂ හේතුවක් වුණා මට මේ නිර්මාණය තෝරගන්න සහ මේකෙදි මට ගොඩක් මට ඇත්තටම තිබ්බේ රන්දික අයත් එක්ක රන්දීප් එක මොකද මම පොදු සීසන් 2 එකේ නේ අපිට එච්චර ඔයා මට ඇවිල්ලා බැනලා ගියා වෙඩි තිබ්බා එච්චරයි නමුත් මේකේ හාත්පසින්ම වෙනස් අපේ කෙමිස්ට්‍රි එක වෙනමම විදිහකට ඩිවලොප් කරන්න තිබ්බා මේ ඉන්න පිරිස ඔයාලා ගීත්ම ලවන් ප්‍රමෝත් මේ හැමෝම එක්ක එකට වැඩ කරන්න හම්බෙච්ච එකට මම ගොඩක් සතුටුයි ඉතින් මම හිතන්නේ රුගත කිරීම ඇතුළෙත් අපිට ගොඩක් අපහසුතා මැද්දෙත් රුගත කිරීම කරන්න වුණා නමුත් ඒක අපි එක පවුලක් වගේ යාළුවෝ විදිහට හරි ලස්සනට වැඩේ කරා මතකද අර එදා රෑ අපේ අර ලොකු අර රෑ ගිනි තියපු වෙලාවේ ගම කොහොමද අම්මා මම ඒක අමතක නෑ කාට තමතක නෑ මම හිතන්නේ ගිනි තිබේ ඒක තමයි මම ආසම. ඒ කියන්නේ කට්ටියම එකතු වෙලා මතක දේන කට්ටින් කොහෙට දුවනද අපි තොන්දෙනා තමයි වැඩිපුරම එන්ජොයි කරේ සීන් එක. හරිද අපි කට්ටියත් එක්කම කතා කරලා ඉවරයිනේ. නේ. එහෙම කරන්න පාරෝෂි. හරි. දැන් අපි යමු රජි බබා. මගේ පෙම්වතාට රංගපෑවේ ප්‍රමෝද් ගානේ ආරච්චි.
ඉතින් ලොකු කට්ටක් කාලා ෆයිට් කිහිපයක්ම කරා. කොහොමද අත්දැකීම? ආ මතක් කරන්නේ අර මඩ ෆයිට් එකක් තිබ්බා. ඒක වින් කරා. මාර ගේමක් කළා. ඒක දිය වින් කරා. අන්තිමටදී මගෙන් ගුටියකුත් කාලා හිටියේ. ඉතින් කොහොමද අත්දැකීම? කියන්න බලන්න. අත්දැකීම නම් ඒක වචන වලට පෙරලන්න හරි අමාරුයි. සමහර කට්ටියත් ෆයිට්ස් කිව්වහම ඒක සරල දෙයක් වෙන්න පුළුවන්. බලන් ඉදදි ලේසි. හැබැයි පුදුම කට්ටක් ඇවා මගේ සගිය දෙන්න මාර සපෝට් එකක් දුන්නා. ඒ වගේම හොඳ හොඳ මෙමරිස් තියෙනවා. ඒකද ගොඩක් දේවල් කියන්න තියෙන අතම කියනවා. එක එක කියන්න. වෙලාව තියෙනවද දැන්? එක එක කියන්න. මුලින්ම පටන් ගත්තාම ඉන්ට්‍රෝ එකේ ඉඳන් ලොකු කතන්දර ගොඩාක්. හා හා කතාව කියන්න එපා. එපාද? එපා කතාව කියන්න බෑ. මෙයා ඉන්ට්‍රෝ එකේ ඉඳන් එච්චර වෙලාව දෙන්නේ නැහැ. හරි හරි. මෙහෙමයි. දැන් අපි මං කියවනේ ෆයිට්ස් ගත්තාම ඒක ලේසි බලන් ඉන්නයි. ඊට ඒක ඇක්චුලි ගොඩක් දේවල් තියෙනවා. ඇත්තරම බලන් ඉන්නවා වගේ නෙවෙයි. ඒ වැඩේ සාර්ථක කරන්න අපේ මාස්ටර් ඔසඳ සර්, ඒ වගේම රන්දික, ලවන්, ඒ වගේම ඔයත් සපෝට් කරා මට මේ වැඩේ සාර්ථකව කරගන්න. ඉතින් ලස්සනට කරාගෙන හිතනවා බලමු අපි කොහොමද තියෙන්නේ කියලා. අපිත් ආසාවෙන් ඉන්නේ මේ වැඩේ ටෙලිකාස්ට් වෙනකන් අපිත් එක බලන්න. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. වසන්තය ගැන කතා කරද්දී අපිට මේ වසන්තේ ලස්සන නිමාවක් දකින්න, ලස්සන කරගන්න අපිට එකතු වෙන අපේ දැවැන්ත චරිත ටිකක් ඉන්නවා. ඉතින් එයාලා අමතක කරන්න බෑ මේ වෙලාවේ. ඉතින් මුදියන්ස මාමා, මගේ අප්පච්චි කුමාර ජයකාන්ත මහත්මයා, ඒ වගේම තමයි අත්තම්මා මගේ මල්කාන්ති ජයසිංහ මහත්මිය, ඒ වගේම තමයි වසුන්දරාගේ මව ලොකු ඉස්කෝලේ හාමිනේ මාලි ජයවිර මහත්මිය, ඒ වගේම වෙල් විදානේ චරිත් සේනානායක මහත්මයා, ඒ වගේම තමයි සනි මේකේ දුෂ්ටයා පිලින ඩිසිල්වා, ඒ වගේම විකි සංගීත් සතරසිංහ. ඉතින් මේ දැවැන්තිය අපි හැමෝගෙම එකතුවෙන් තමයි වසන්තේ ලස්සන නිර්මාණයක් වෙලා ඔයාලා අතරට එන්නේ. ඉතින් මේ ව්‍යාපෘති ආරම්භයේදී අපිට පිටපත කියවන්න වෙනම දින වෙන් කර ගැනීමක් කරන්න සිදු වුණා. සාමාන්‍යයෙන් මේ කාලවකවානු තුර හරි කලාතුරකින් තමයි ඒ වගේ දෙයක් සිදු වෙන්නේ. දැන් අපි පිටපත කියවන වෙනම දිනයක් දාගෙන හැමෝම ඇවිල්ලා ඒක හරි ලස්සනට කරාම ඒක අනිත් වැඩවලින් වෙනස් වෙන්නේ අන්න හේතුව නිසා. රන්දික, ඉතින් මොනවද හිතන්නේ ගැන? ඒ කියන්නේ පිටපත විතරක් නෙමෙයි, අපි ෆයිටින් රියසල් තිබ්බා, ඩාන්සින් රියසල් තිබ්බා අපිට. හැම ඒ කියන්නේ අපි මෙහෙන් බලංගොඩට යනකොට බලංගොඩට ගිහිල්ලා කරන්න ඕන දේවල් හැමදේම අපි මෙහෙ රිහර්සල් කරලා තමයි ගියේ. ඔක්කොම ටික ඔළුවේ හදාගෙන ගියේ. හදාගෙන ගියේ. ඒක මම ඒ කියන්නේ මම හැමදාම වගේ කියන එකක් ශර්මිලා ධර්මරාසා කියන අධ්‍යක්ෂකවරිය ගාව තියෙන විශේෂ දෙයක් එක. ඒ කියන්නේ එයා ෂූට් එකක් පටන් ගන්න කලින් එයා ගාව අදහසක් තියෙනවා. පටන් අරන් ඉවර කරන්න මොනවද, අපි එකේ ගන්න ඕනේ මොනවද, නළුවෝ නිළියෝ කරන්න ඕනේ මොනවද කියන ගැන අදහසක් තියෙනවා එයාට. ඉතින් මේ වැඩේ ඇතුළෙත් අපි ඒ විදිහටම මේ කරගෙන ගියා. මම අර කලින් ගියා වගේ මගේ කැරක්ටර් එක ඒගොල්ලෝ පස් පහරක් විතර දීලා තිබ්බා. හැබැයි තුන් පාරක් ආය වෙනස් කළා. අපි ආයි ඒක ආයි දේවල් ගොඩක් වෙනස් කළා. ඒකේ ඒ දේ පවා මේ රිහර්සල් ඇතුලේ වුණා. ඒ කියන්නේ මම මතක් කරගන්න ඕන ඔසඳ සමන් බණ්ඩාර මාස්ටර් අපේ මගේ මාස්ටර් කියලා මම කියන්නේ වෙලාව මගේ මාස්ටර්ව මතක් කරගන්න ඕන හේතුව පොදුවේ එක දෙක ඇතුලේ තිබුණේ එයා මට ඉගැන්නේ ගහගන්න. හැබැයි මේ වසන්තය ඇතුලේ මට තිබුණේ ගහගන්න නැතුව ඉන්නේ කොහොමද, බේරෙන්නේ කොහොමද කියන එක ගැන. එයා මට ඒක ගැන සෑහෙන හොඳට ඒක දේශි දෙයක් නෙමෙයි, ගහදි බේරෙනවා කියන එක. අනිවාර්යෙන් මම විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණාව තමයි මාස්ටර්ට තිබුණ අදහස මම බේරිලා ඉන්නේ, මගේ කැරක්ටර් එක බේරිලා ඉන්නේ කොහොමද කියන එක ගැන අදහසක්. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක්. ඒ වගේ අපි පෙර සූදානම්කින් තමයි මේ වැඩේට ගියේ. නැතුව මේ ඒ කියන්නේ බලංගොඩ ෂූටින් තියෙනවා, දවස් 10 ෂූටින් තියෙනවා, අපි යනවා ෂූට් කරනවා එහෙම එකක නෙමෙයි. ඒ කියන්නේ අපිට දැන් ස්වභාවිකව වෙච්ච කරදර ටිකකුත් තියෙනවා. වැස්ස, සත්තුන්ගෙන් වෙච්ච දේවල්, ඒ රෑ වුණා සමහරක් ඒවා කරගන්න බැරුව ඒ තැන්වලදී පවා අපිට ප්ලෑන් එකක් තිබී ළඟට කරන්න මොකද්ද මේ කලින් අපි සූදානම්කින් හිටපු හින්දා මම හිතනවා ඒ හැමදේම අපිට ඒ කියන්නේ ලොකු ප්‍රශ්න වුණේ නැහැ. අපිට අපේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වුණා කියලා. වසුන්දරා,
ඔයාටත් ලොකු අත්දැකීමක් ඇති. ශර්මිලා ධර්මලාසා මැඩම් කොහොමද අපිව මේකට සූදානම් කරේ? අපි හැමෝම සූදානම් උනේ කොහොමද කියලා. කීම ඔයාගේ අත්දැකීම. මම හිතන්නේ මේකෙදී මට තිබ්බේ ගුරුවරියෙක්ගේ චරිතයක්. මම මීට කලින් ගුරුවරියෙක්ගේ චරිතයක් මම කරලා නැහැ. සා විශේෂයෙන්ම ධර්මයේ ධර්මයේ කියන්නේ කිනායන වසුන්දරාට. ඒ චරිතෙත් එක්ක ආත්පසින්ම ඒ කියන්නේ මේ සීන් එක කරද්දි පවා ඒ කියන්නේ එච්චරම ඒක මේ රන්දිකයි ඒක මේ කැරක්ටර් එක ඇතුළතම ගිහිල්ලා ඒක කරා. මේ ඒක මේ 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 මොනවාද ඒ කැරක්ටර් එකෙන් පිට යන්නේ නැතුව වසුන්දරා කියන චරිතේ ඉඳගෙන කරන්න ලොකු මේකක් වුණා ඒ ස්ක්‍රිප්ට් රීඩින් එක සහ ඒ පෙර සූදානම. මම හිතන්නේ ඒක ශාම් මැඩම්ගේ හැම නිර්මාණයකම මේක වෙනවා. මේ ඉතින් ඒක ගොඩක් අපිට මම හිතන්නේ මේ හැමෝටම ගොඩක් ලේසි වුණා සෙට් එකේ ගිහිල්ලා එතනදී ඒ කැරක්ටර් එක ප්ලේ කරන්න. ඉතින් ඒ පෙර සූදානම් අනිවාර්යයෙන්ම ශාම් මැඩම්ගේ තියෙනවා. ඉතින් ඒක හරි. ඒ වගේම විශේෂයෙන් මතක් කරගන්න ඕන එකක් තියෙනවා මේ මිෂෙල්ව කවදාවත් දැකපු නැති විදිහට මිෂෙල්ගේ හරි ලස්සන රංගනයක් තියෙන සින්දුවක් තියෙනවා මේ වැඩේ ඇතුලේ. මතක් කරන්න ඕනේ ඒක. හරි ලස්සන සින්දුවක්. මේ මේ මේ. ඔව්. අපේ ලව් සොන් එක. නිකම් මම මතක් කරේ. හරි. ඒ එහෙම තමයි. ධර්මේ වසුන්දරේ පොඩක් එහෙම තමයි. සෙට් එකෙදි තේදෙන එහෙම තමයි. හරි. විශේෂ දෙයක් ගීත්මත් එක්ක අවුරුදු තුනක් විතර එක දිගට වැඩ කරගෙන මට හරි ලේසි වුණා වැඩේ කරගන්න. ඒ වගේම රන්දික අයියා ගොඩක් දේවල් අපි කතා කර අපි කාමරේ ඉද්දිත් ගොඩක් ඉතින් වැඩේ ගැන කතා කරන්නේ ideas ගන්න අපිට ideas දෙනවා ජීවිතේට වටින දේවල්. අර ඔයගොල්ලෝ මේ කියන්නේ සීන් මැදදීත් අර එකපාරට අතුරුදහන් වෙන්නේ කියන්නේ ඇඩ්වයිස් අරගෙන අර එහෙමද? කතාකදී කරන්නේ අතුරුදහන් වෙන්නේ. ඔයano neko lavan ko ko ප්‍රපොල්ලෝනේ ප්‍රපොල්ලෝනේ ඔයක ideas ගන්නේ මේ ඉන්න මේ නෑ මේ ඉන්න මේ නෑ. එතකොට මේ එතකොට මේ ප්‍රශ්න මේ මෙයාලගේ ideas ගැන කියනවා නම් රැට මන්ට නිදා ගන්න නැහැ මට ඇහෙනවා ideas ගැන කතා වෙනවා. ඒක එදා මම ගායක දෙන්න පස්සේ සද්ද නැහැ නිදා නාව 11යි. ඇත්තටම අපි මේ කියන්නේ හෙට තියෙන සීන් අපි කලින් දවසේ ඇත්තටම රියසල් කරා. ඒක මේ ඇත්තටම කියන්නේ නේ ඇත්ත ඒක ඇත්තටම කියන්නේ ඇත්තටම කියන කතාව වලට ඇත්තටම අපි ඒක කරා. හ්ම්. දැන් ඔයාලා හම්බුණා මං හිතේ ගොඩක් හිතන්නේ ගොඩක් රිදියෝ දෙන්න කරේ. ඒගොල්ලෝ හම්බුණාම ඇත්තටම කොණ්ඩ ඇඳුම් ඒ අපි එහෙම නෙවෙයි අපි සීන් එකේ කරලා අපි හැමදාම නේද ඕවර් ද ෆෝන් අපි සීන් එක බලලා සූමින් ගත්තා. ගීත්න කොහමද ඔයාගේ අත්දැකීම? මුලින්ම මම රෙස්පෙක්ට් කරනවා අපි ආගමනුකූලව තමයි හැම වැඩක්ම පටන් ගත්තේ. මුලින්ම පන්සල් ගිහිල්ලා කෝවිල් ගිහිල්ලා ඒකට කලාකරුවෝ හැමෝම හැකි උපරිමෙන් වුණා. මිෂෙල්ටයි අයියට එන් බැරිුණා මං හිතන්නේ. මම හිතන්නේ එදා වැඩ ඒ වුණාට අපි හැමෝම එකතු වෙලා කට්ටියම පන්සල් ගිහිල්ලා කෝවිල් ගිහිල්ලා වැඳලා මං හරි ගරු කරනවා ඒ වැඩේට. කැරක්ටර් එක ඔලුවට ගිය මුලින්ම ස්ක්‍රිප්ට් රීඩින් කරද්දි මං හිතනවා හැම වැඩකටම මේක මම ප්‍රපෝස් කරනවා. මං ඉස්සරහට වැඩ කරන හැම එකම අපි කලින් ඇවිල්ලා ආටිස්ට්ලා ඇවිල්ලා ස්ක්‍රිප්ට් රීඩින් එකක් තියමු මෙහෙම කරමු කියලා. ඉතින් ඒකත් ලොකු ශක්තියක් වුණා අපිට ඒ වැඩේ සාර්ථක කරගන්න. ඉතින් වැඩේ ගැන ගොඩාක් බලාපොරොත්තු තියන් ඉන්නේ අපි බලමු කොහොම වෙයිද කියලා. ප්‍රමෝද් ගණයාරච්චි මේ රජ බබා කෙනට ආසයිද? කමක් නැහැ ඉතින් නේද? රජී බබා මට ඔයා රජී බබා කියලා කිව්වේ ආදරේට. ඔයාගේ නෑ රන්දික තමයි රන්දික පොඩ කියන ගණේ රජී බබා. ඒක ස්ක්‍රිප්ට් එකේ තිබුණේ එක තැනක විතරයි රජී බබා කියන එක. ඊට පස්සේ මම අපි කතා වුණා ශාම් එක කතා කරලා මේ ධම්මිකාත් එක්ක කතා කරලා ඒක කියන්නේ මම ආදරේට රජීට කතා කරන්නේ රජී බබා කියන එකට ඒක හදාගත්ත. ඒ කියන්නේ අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ තියෙන දිගුවක් විදියට පෙන්වන්න අපි ඒක ක්‍රියේට් කරගත්තා. ඒක පස්සේ ඒක කියන්න කියලා කිව්වා. ඉතින් ඒක පස්සේ ඉතින් රජී බබා කියන එක ගියා දිගටම. කාමරය ඇතුලේ රජී බබා වුණා නේද? බබා තමයි. ඉතින් රජී බබා ඔයාට තියෙන අත්දැකීම කොහොමද? මේ පෙර සූදානම කියන්නේ අපේ dance rehearsal, fight rehearsal හැමදේම කරගෙනනේ බලංගුරට ගියේ. ඔයාට ඒක කොහොමද පෙර සූදානම දැනුනේ? අපි කට්ටියම කිව්වා වගේ ඒක ඇත්තටම හොඳ දෙයක්.
කියන්නේ නිර්මාණයක් ඒකේ ක්වොලිටි එක ගුණාත්මකභාවය වැඩි වෙන අනිවාර්යෙන් ඒක බලපානවා එහෙම තියෙන්න ඕනේ ඉන්ඩස්ට්‍රි එකේ හැම වැඩකම මම කියන්නේ ඒ විදිහට තියෙන්න ඕනේ එතකොට තමයි නිර්මාණය පුළුවන් උපරිමයේ ඒ කියන්නේ අපි ඉන්න ආටිස්ට්ලා විදිහට අපිට පුළුවන් උපරිමයේ නිර්මාණය ඇතුලේ කරන්න පුළුවන් වෙන්නේ ඒ පසුබිම හැදුනට පස්සේ තමයි ඉතින් ඒකට ඒක පිටිපස්සෙ ඉන්නේ ෂර්මිනා ධර්මදාසා මෑම් ආදරයට කියන්නේ ඉතින් ලස්සන වැඩක් කරා කියලා හිතනවා අපි බලමු ඉතින් මොකද්ද වෙන්නේ කියලා ඇත්තනම අනිවාර්යයෙන්ම මොකද මමත් ස්ක්‍රිප්ට් රීඩින් එක දවසින් නම් මම බලගෙන ඉති කොයිලාද ගහන්නේ ඒක මම දැක්කා ෂූට් එක ඉවරනකම්ම මෙයා බලන් හිටියේ මට ගහන්න ඒ සීන් එක කරනකම් තමයි මෙයා බලන් හිටියේ පෙරම් පුරාගෙන දවස් දෙකක් විතර පස්සට ගියා වැහැලා වැහැලා මට ඒක ගහලා අනිවාර්යයෙන්ම ආගේ ප්‍රොෆෙෂනල් හැමෝම කතා කරන්නේ ගහගත්තු විදිය. කවුරුත් කතා කරන්නේ අපි නටපු විදිය. නටපු විදිය අපි කතා කරමු. අනිවාර්යෙන්. මිෂෙල් කතා කරන. මිෂෙල් තමයි හොඳටම dance කරලා තියෙන බෙල්ල පැත්තකුත් රිදෙනවා කිව්වා. ඒ step එක කරන්න ඕනම දේ බෙල්ල චුට්ටක් රිදෙනවා කිව්වා. ඒක තියන්නේ මිෂෙල් කොහොමනේ dancing rehearsal කළා කොහොමද dance එක කරපු දවස ගැන චුට්ට කියන්න ඕනේ ඔය ආයක කියන්න ඕනේ. ඒක මේ අපේ රන්නිකා එකේ මගේ සොන්ග් එකේ සොන්ග් ෂූට් එක ඒකේ මම ඒ කියන්නේ මෙතෙක් කරපු මගේ වෙනස්ම විදිහේ සොන්ග් එකක් ඒ කියන්නේ මෙයාගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන් තමයි මේ ඩාන්ස් එක ෂූට් කරේ ඉතින් ඒකේ පොඩ අමාරු ස්ටෙප්ස් තිබ්බා අමාරු වුණා අන්තර බෙල්ල රදනේ මොන ස්ටෙප් එක කරාද දර බෙල්ල චුට්ට කලින් එක පළවෙනි ස්ටෙප් එකේම අපේ වසුන්දරාගේ බෙල්ල පොඩි අමාරුවක් ඇවිත් තියෙනවා නෑ ඒක මේ ඇත්තටම අමාරුයි ඒක ඒ කියන්නේ මම හිතන්නේ ඩාන්ස් රන්දීප්ගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන් රන්දීප්ගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන් යන සොන්ග් එකක් එතකොට එයා කැරක්ටර් එකත් ගොඩක් ලොකු හයිප් එකක් තියෙන කැරක්ටර් එකක් එතකොට මේ අපිට සාමාන්‍යයෙන් මේ ඩාන්සින් කරද්දී ඒකට කලින් මම හිතුවේ නෑ ඒක එච්චරම ෆ්ලෙක්සිබල් වෙන්න ඕන කියලා. මේ නමුත් ඉතින් කොහොම හරි කරා. එයාත් ලොකු සපෝට් එකක් බලව ඩාට කොහොම බලමු කියලා. වැඩේ ඇතුලේ කැරක්ටර් එක තියෙන්නේ ටීචර් කෙනෙක් නේද? ඔව්. හැබැයි දැන් මගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන් යනකොට අපි පොඩි හිප් හොප් ඒ වගේ මේ ෆ්‍රී ස්ටයිල් ඩාන්ස් එකක් තිබ්බේ. ඒකේ ඇත්තම මගේ කියන්නේ රන්දීව් නෙමේ රන්දික ගුණතිලකගේ අදහසට අනුව ඒක කළා ඇත්තම මිෂෙල් මං කියන්නේ මිෂෙල්ගේ එහෙම ඩාන්ස් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ හැබැයි ඒක පිට ඒක බලන වසන්ත එනකම් ඉන්න වෙනවා සහ ඒක මං හිතනවා කට්ටිය ඊට ආදරෙන් වැළඳගනී කියලා අනිවාර්යෙන් එතකොට මේ අපේ නෙතු සතුටෙන් හිටපු දවස තමයි මේ අපේ මේ කියන්නේ අපේ නෙතුගේ විජේගේ සින්දු ෂූට් කරපු දවස එහෙම නේද නෙතු ඔව් මං හිතුවා ඒකේ මම හිටිය අද දවස තමයි මම සතුටෙන් හිටියේ කියලා ඒ ගීත් මේ නැහැ මේ කෙටි කාලයක් ඇතුළත ඉක්මනට මයින් ඒක ඉවර කරගන්න පුළුවන් වුණා සහ එදා ගෙදරෙන්න පුළුවන් වුණා ඔව් ඒ කියන්නේ මොකද නෙතු සෙට් එකට එනවා කියන්නේ පාන්දර දෙකට මේකප් රෑ 12ටත් අපි ෂූටින් මොකද එදා ඔයගොල්ලෝ කලින් ඉවර කරගන්නවා ඔව් අපි කලින් ඉවර වුණා ඉතින් ඒ සතුටක් තිබ්බ සහ ගයන් ශ්‍රීමාලයව හරි මාදරෙන් මතක් කරනවා හරි ලේසි ස්ටෙප්ස් දාලා අපිට හරි ඉක්මනට වැඩේ කරගන්න ගොඩක් සහයෝගය දුන්නා මං හිතන්නේ ඒක අසාධාරණයි එහෙම බෑ ඒක අසාධාරණයි ඒක අපි හොඳට නැටුවා ඒක ඉක්මනට කළේ I think මේ ප්‍රමෝදේ මං වට උදව් කරේ නැද්ද කරා කරා ඔය කවුද කියන්නේ නැහැ කියලා dance act එකල මං උදව් කරේ නැද්ද dance එකේ තමයි මට ඔවා පුළුමු සපෝට් එක දුන්නේ. ඉතින් ඒකට ඇත්තටම thank you so much. කිව්ව වගේම ගයන්න අයියා මතක් කරන්න ඕනි. අනිවාර්යයෙන්. මාර සපෝට් එකක් දුන්නේ සහ crew එක, එයාගේ dancing team එක මාර සපෝට් එකක් දුන්නා. මේ ඇත්තටම මේ දැන් රෙජි කැටමාලිගේ character එකට කැමතිද? කැටමාලිගේ character එක. නෑ මං කියන්නේ ඒ වගේ ගෑන් ළමෙක්. සැබෑ ජීවිතයේදී ඒ වගේ කැටමාලි වගේ ගෑන් ළමෙක්ට කැමතිද? ප්‍රශ්නකුත් නෑ හැබැයි ඉතින් වෙනස් විදිහේ ගැහන ළමෙක් කැටමාලි ඇත්තටම අවුලකුත් නෑ ඔහේ ෂේප් එකේ හැබැයි එහෙමම වෙන්නත් එපා ඒකට මෙයා කැරක්ටර් එක අමතරව මට ඇත්තටම ගහන්න try කරා ඒක වැරදි ඇත්තටම එහෙම කරන්න බෑ මේ අවුලක් නෑ හැබැයි හොඳයි thank you වසන්තේ මේ ලස්සන අත්දැකීමෙන් අපිට අමතක කරන්න බැරි තවත් ආදරණීය දවන්තයන් පිරිසක් ඉන්නවා අධ්‍යක්ෂණයෙන් ශර්මිලා ධර්මලාසා ෆොන්සේකා මහත්මිය
එවැගේම තමයි පිටපත ෂර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මිය, එවැගේම ධම්මික එස් විජේ වික්‍රම මහත්මයා, එවැගේම ගයත්‍රි හීනටිගල, සුදේෂ් උදේ කුමාර, එවැගේම තමයි කැමරා කරණය සහ ආලෝකකරණය නිලන්ත කුමාර, එවැගේම සංස්කරණය රකිත උදාර. ඉතින් මේ ලස්සන අත්දැකීම වසන්තේ අවුරුදු 10:30ට ටීවී දෙරණොස්සේ ඔයාලමට නරඹන්න පුළුවන්. මේ ගැන කතා කරද්දී මට ලස්සන නමක් කියුණා. නිලන්ත කුමාර. ඉතින් කටින් මොකද කියන්න තියෙන්නේ? නන්දික? නිලන්ත අයියා ගැන ඉතින් නිලන්ත අයියව හම්බ වෙන්න පොදු එකේදී අපි අර කලින් කිව්ව ඒ කියන්නේ අපි බලංගොඩ තමයි ෂූට් කරේ. හැබැයි එතන හරි දුෂ්කර තැනක්. හඳුනාගින්න ඕන, බහින්න ඕන, ඒ ලොකේෂන් වල අමාරුව. නිලන්ත අයියා වගේම නිලන්ත අයියගේ ක්‍රූ එකත් මතක් කරන්න ඕන. ඒගොල්ලෝ කිසිම වෙලාවක කසුන් අයියා අපේ ඒ කවුරුවත් කොච්චර වැසි වැස්සත් අකුණු ගැහුවත් මොන ප්‍රශ්න තිබ්බත් ඒගොල්ලෝ කිසිම වෙලාවක ඒ සීන් වලට අවශ්‍ය දේ කරන්න උපරිම උත්සාහ කරනවා. ෂර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මියත් සමග වැඩ කළේ ලබාගත් අත්දැකීම කොහොමද? වෙනස්ම විදියකින් බලන්න, يعني අපිත් එක්ක කතා කරන විදිය දැන් හැමදේම හරි වෙනස්. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වැඩේ ඇතුලේ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියන දෙයක් නැහැ. ඉතින් ඒක හොඳයි මරු. ඔව් ඒක මතක් කරනවානේ මේ මමත් ශාම් මැඩම් එක්ක, ඒ කියන්නේ මෙහෙම අර අපි මේ වැඩේදී ගොඩක් එකතු වෙලා හැමෝම වැඩ කරන මම මැඩම් හම්බෙලා තියෙන දැන් අර මම ඉස්සෙල්ලාම පොඩි අයගේ අවුරුදු කුමාරී අනවුස් කරන්න ආවා. ඒත් එවලේ මීටින් එකක් අරගෙන කතා කරා. ඊට පස්සේ ලිටල් ස්ටාර් වලටත් මීටින් එකක් අරන් කතා කරා. එහෙම අරන්න අපි ලොකුවට මෙහෙම වැඩක් කරන්න හමු වුණේ නැහැ. මේක හැබැයි දවස් 14ක් ලොජ් වෙලා ලොකු වැඩක් කරා. දැන් මම කොච්චර මට මැඩම් හම්බෙලා මීටින් තිබ්බත් මැඩම්ට හරි බයයි. يعني මම අදර ගීත්න වගේ මම බයයි. මේ පාර තමයි يعني මැඩම් එක අපි හැමෝම මැඩම් කොච්චර يعني අපිට කොච්චර يعني වැඩේ අපිට උපරිමෙන් කරන්න ලොකු සහයෝගයක් දෙන හැම වෙලෙම අහන එහෙම හොඳයිනේ මැඩම් මේක මෙහෙම කරන්න කියලා කියලා. ඊට පස්සේ රොෂල් ඒක ඕකේද, ඒක හොඳයිද, ඔයාට මොකක් හරි අයිඩියා එකක් තියෙනවද? අර එහෙම ඒ කියන්නේ අපිට උපරිමයෙන් අපේ වැඩේ කරන්න ලොකු සහයෝගයක් දෙන මැඩම්ගේ ඒ ක්වොලිටි එකට මං හරි කැමතියි. අපි හැමෝම මං හිතන්නේ ඔක්කොම මිෂෙල්ලා මිෂෙල්ලුයි අපේ රන්දිකයි මැඩම් එක වැඩ කරලා තියෙනවා. මම හිතන්නේ අපි හතර දෙනාම ප්‍රථමතාවට ඒ කියන්නේ මෙච්චර දැවැන්ත වැඩක අපි ඔක්කොම එකතු වෙලා වැඩක් කරේ. හරි සතුටු වෙනේ අත්දැකීම. අපි අතන පස්සෙත් කතා වුණා ප්‍රමෝද්. අපි මේ නැගෙන කතා වුණා. අපි හිතමු එක්කෙනා නෙමෙයි සහ ඉතින් මොනවද කතා වුණේ? කලින් නැත්නම් වැඩේ ගැන තමයි ඉතින් අපිට කියන දේවල් සහ අපිත් එක්ක ඉන්න විදිය හරි ෆ්‍රෙන්ඩ්ලි. හරි අන්න ඒකයි නේ. අර ෆ්‍රෙන්ඩ්ලි අපි හැමෝම ඒ කියන්නේ එකට කන බොන දේ වුණා තර ඒ කියන්නේ හරි ඔක්කොමලානේ. ඔයා මට නෙල්ලි කඩලා දුන්නේ. ඒක මතකයි. ආ මතකයි නේද ඒවා. ඒක මම මෙහෙම කියන්නම්කෝ. ඒ කියන්නේ ආදුනික නළුවෙක් අන්න හරි. මේ ශාස්ත්‍රයට ආස කෙනෙක්ට හම්බු වෙන්න ඕන අධ්‍යක්ෂකවරියක් තමයි ෂර්මිලා ධර්මරාසා කියන්නේ. ඒ කියන්නේ මේ ශාස්ත්‍රයේ කැමරාවක් ඉස්සරහා හිටගෙන ඩයලොග් එකක් කියන්න බය හරි මොනවා හරි දෙයක් Taman හිතලා කරන්න බයක් තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ට හම්බ වෙන්න ඕනේ ෂර්මිලා ධර්මරාස වගේ අධ්‍යක්ෂකවරියක්. හේතුව එයා අපිට කියලා දෙනවා අපි නොදැනුවත්වම නෑ ඔයාට මේක කරන්න පුළුවන්. හැබැයි ඒක එයා කියන්නේ නෑ. ඔයා මේක ඔයාට එහෙම එකකින් නෙමෙයි. හැබැයි එයා අපේ ඇතුලේ තියෙන දේවල් වලින්ම ඒ කැරක්ටරකට අවශ්‍ය දේවල් ටික එළියට ගන්නවා. එයා දන්නවා ඒ අපි ගාව තියෙන කැපැසිටි කොච්චරක්ද කියලා. ඒක නිසා එයා ඒකට ඉඩ දෙනවා. ඒ කැපැසිටි එක කියන්නේ උපරිමයෙන්ම කරන්න පුදුම සහයෝගයක් දෙන්න. නවක නළුවෙක්ට හෝ රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට හම්බ වෙන්න ඕන හොඳ අධ්‍යක්ෂකවරියක් තමයි ෂර්මිලා ධර්මරාස කියන්නේ. එතකොට ඒ කියන්නේ අපි ගාව අපි හිතපු රැඳි දේවල් ගොඩක් අපි දන්නේ නැතුව එළියට දා ගන්නවා. ඒක අපේ අනාගතයට සෑහෙන වැදගත්. ඒක නිසා මම කියන්නේම ඒ වගේ අධ්‍යක්ෂකවරියක් හම්බ වෙන එක සෑහෙන හොඳ තත්ත්වයක් අපේ අනාගතයට. අනිවාර්යෙන්. ඉතින් ෆේෂා මැඩම්, නිලන්ත අයියා, ඒ වගේම තමයි ගයත්‍රි අක්කා, කොට අපිට අමතක කරන්න බැරි එක්කෙනෙක් තමයි අපේ ධම්මික අයියා.
කොයි වෙලාවෙ ස්ක්‍රිප්ට් එක තියාගෙන ළඟටම වෙලා ඉන්නවා අනංගි මෙහෙම කියන්නේ මෙහෙම කියන්නේ රජි බබාට හැම හරියට මතක් කරන මේ මෙහෙම කියන්න ඔයාලට මතකද මේ රජි බබා අර අපි දෙනක සීන් එකේ මෙයා කියනවා මෙයා හොඳට ඉඳගෙන මේ එන්ජොයි කරනවාලු එතස අය කියන ඉතින් ගියපු එක නෑ එන්ජොයි කරන්න තු හොඳට වෙනවා අනේ කොයි ධම්මික අය ළඟටම වෙලා ඉන ස්ක්‍රිප්ට් එක අතේ තියාගෙන කොහොම හරි ඉතින් ගයත්‍රි අක්කා හැම වෙලේම හිටියා ඒකට අපේ හිමාෂා මතක් කරන්න ඕනේ ඉතින් අපි දා කොහේ හරි මේ ගොල්ලෝ ඉතින් ඇඳුම් දායි ජුවලරි කොහේ හරි දායි කොහොම හරි එකතු කරලා තියාගෙන ඉන්නවා ඒකට අපේ සුදේෂය මතක් කරන්න ඕනේ එයාගේ වෙනම කැරක්ටර් එකක් තිබුණා නේද ඒත් සුදේෂයගේ තිබුණා මේ වෙනම කැරක්ටර් එකක් තිබුණා ඒක ඒ කියන්නේ මඩ් ෆයිට් එකේදී එයා ඒ විදිහට අතනෙදි රෙජි වගේ මෙතන ඒ කියන්නේ හැමෝගම කැරක්ටර් වලට අනුගත වෙනවා සුදේෂය නිකම්ම අනුගත වෙනවා හරි ජවයේකින් වැඩ කළා නේ නිතරම පිළිසු පාලනය කරනවා එතකොට ඒ කියන්නේ තව මතක් කරන්න අපේ කටිනා කටට හිමාෂ මතක් කරා ඉසුරි අක්කා මතක් කරන්න ඕනේ අපේ ඇඳුම් ටික ඔක්කොම ලෑස්ති කරලා අපි ලස්සන ලස්සන ඇඳුම් ඇඳලා හැමෝම එක එක විදිහේ ඔක්කොම වෙනස් වෙනස් ඇඳුම් හිතා ගන්නත්ද මේ රන්දිකා එහෙම මම පාට පාට ඇඳුම් අඳිනවා දැක්කා ඒ ඔක්කොම ඉසුරි අක්කා අපේ හිමාෂා ලෑස්ති කරලා තිබ්බේ ඉතින් ඒතර මේ වැඩේ ලස්සන කරගන්න අපිට හැමෝගෙම සහයෝගය ගොඩක් උපරිමයෙන්ම ලැබුණා කිව්වොත් නෙවැරදි ඊට කලින් පොඩි නම් ටිකක් තියෙනවා මතක් කරන්න මට ඔයා මතක් කරා ඊට අමතරව මේ වසන්තේ කියන වැඩේට සෑහෙන මහන්සියක් වෙච්ච කට්ටියක් ඉන්නව තව අපේ උදයන් ගයියා මේකප් ආටිස් වේශ නිරූපණ ශිල්පියා සහ යාගේ ඇසිස්ටන්ට් බුද්ධික ඒ වගේම මේ වසන්තේ ඇතුලේ දකින්න හම්බ වෙන ගම ඒ ගම හැදුවේ මේ අපේ දෙරණේ වැඩ කරන ආට් කොල්ලෝ ටික ඒ කියන්නේ මතක් කරන්න ඕනේ ඒ කියන්නේ තනිකරම මේගොල්ලෝ අලුතෙන්ම ගමක් හදලා තියෙන්නේ හන්දක් පාමුල අපිට හිතා ගන්නත් බෑ හදපු එක. හිතා ගන්න බෑ ඒකේ දුකම එක තමයි ඒගොල්ලෝ එච්චර මහන්සියලා හදපු එක ඒගොල්ලන්ට ගිනි තියන් වෙච්ච එක. අපි ගිනි තියෙන්නේ. ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් කියන ඕගොල්ලෝ නෑ කතාව කියනකට වැඩිය ඒකේ තිබුණ මේ ඒ කියන්නේ අමාරු එක කියන්න ඕනේ. ඒ කියන්නේ එතනට බඩු ගේන එකේ ඉඳන් ඒගොල්ලෝ එතන ඉඳන් ඒක අදන්න මහන්සිච්ච මට අපේ අයියාගේ නම මතක නෑ ඉන්දික. ඉන්දික අයියව මතක් කරන්න ඕනේ. එයාගේ කලා අධ්‍යක්ෂණය තිබ්බේ. අනිවාර්යෙන් යාව මතක් කරන්න ඕනේ. එයාගේ ගමේ අය තමයි අපිට උදව් කරේ. ඊට පස්සේ මතක් කරන්න ඕනේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ චමින්ද අයියව අපේ තෙන්නකෝන් චමින්ද තෙන්නකෝන් ඊට පස්සේ රංජන් අයියව මතක් කරන්න ඕනේ ප්‍රොඩක්ෂන් පැත්තේ හිටපු හේතුව අපේ රටේ තියෙන මේ වෙලාවේ තෙල් ප්‍රශ්නයක් වාහන ප්‍රශ්න ගොඩක් දේවල් තියෙන වෙලාවක චමින්ද අයියා සහ රංජන් අයියා සෑහෙන මහන්සි වුණා අපිව එහෙට මෙහෙට ගෙනියන වාහනවල තෙල් දේවල් බලන්න ඒ කියන්නේ ඒ ඩ්‍රයිව් එතන හිටපු රියදුරු මහත්තුරු ටික මතක් කරන්න ඕනේ හේතුව සමහරක් අයට සිද්ධ වුණා රෑලි වෙනකන් දුවලා තෙල් පෝලිම් වල ඉන්න. ඒගොල්ලෝ අපිට එහෙම උදව් කරේ. ඒක නිසා මම වසන්තය ගැන ප්‍රේක්ෂකයන්ට කියන කලින් ඒගොල්ලෝගේ කැපවීම ගැන මතක් කරනවා මේ කියන්නේ එක හදපත්ලෙන් මතක් කරන්න ඕන දෙයක්. ඒක නිසා මම ඒ ගැන කියනවා වසන්තය බලන්න ඕන හේතුව තමයි මේ වෙලාවේ අපි පුංචි උත්සාහයක් දරනවා මේ රටේ තියෙන දේශපාලන ප්‍රශ්න සහ ආර්ථික ප්‍රශ්න එක්ක මිනිස්සුන්ට පැය ගානක හරි පොඩි සන්තෝෂයක් දෙන්න උත්සාහයක් කරනවා අපි ඒකට මහන්සි වුණා පොඩි විශ්වාසයක් තියෙනවා මේ තියෙන ප්‍රශ්නත් එක්ක මොන දේ වුණත් කමක් නැහැ අපිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ මේක බලලා පැය ගානකට හරි සතුටු වෙයි කියලා එහෙම අදහසකින් මම කියනවා වසන්තය බලන්න කියලා පොඩි හරි සැනසෙල්ලක් තියෙයි කියලා මේ වෙලාවේ මේක අපි හරි මහන්සියෙන් කරපු වැඩක් ඒ කියන්නේ අපිට බලන්න නෙමෙයි මේක ඇත්තටම ඔයාලට බලන්න මේ කරේ අවුරුදු දවසේ ඉතින් ලස්සන අලුත් වෙනස්ම ලස්සන ලොකේෂන් එක තිබ්බ හොඳ වැඩක් ඉතින් කියන්නේ තින් අනිවාර්යෙන් බලන්න මේ දවසේ පැය කමාරකගේ කෙටි කාලයක් ඔයාලට සතුටින් ඒක බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා අනිවාර්යෙන් බලන්න ඒක නිසා ලවන් කියෝ වගේ අපි හැමෝම එකතු වෙලා කරපු දැවැන්ත නිර්මාණයක් දැවැන්ත වැඩක ප්‍රතිඵලයක් තමයි පැයකමාරක් පැක් දෙකක කාලයක් ඇතුළත එළියට එන්නේ අපි වෙන්දට දකින්නේ කලින් තිබුණු නිර්මාණයක් අපේ සිනමා නිර්මාණයක් එළියට එනවා නමුත් අවුරුද්ද වෙනුවෙන්ම කරපු ෆිල්ම් එකක් ප්‍රථමතාවට තමා චැනල් එක මෙහෙම ටෙලිකාස්ට් වෙනවා දකින්නේ ඉතින් අපි ගොඩාක් මහන්සියලා කරපු නිර්මාණයක් ඔයාලා වෙනුවෙන් ඔයාලා හරි ආදරෙන් එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා හරි ඉතින් ඒ වගේ ලොකු මහන්සික ප්‍රතිඵලයක් අපි හැමෝම ලෑස්වලා ඉන්න අපේ 14 වෙනිදා දහවල් 12:30ට TV දෙරණෙන් බලා ගන්න. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා වසන්තෙත් එක්ක එකතු වෙන්න කියලා.
ඉතින් වසන්දරා ධර්මේ රජි බබා නෙතු විජේ ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි කැටමාලි ඔයාටත් ස්තුතියි හරි එහෙනම් ඉතින් අපි ඔක්කොම එකතු වෙලා ඔය හැමෝටම ආරාධනා කරනවා මේ රටේ වෙලා තියෙන මේ කොච්චර ප්‍රශ්න තිබුණත් ඔයාල හැමෝටම අවුරුදු දවසේ හිතට සහනයක් සතුටින් ඉන්න කියලා අපේ 14 වෙනිදා හැමෝම අවුරුදු දවසේ සතුටින් ඉන්න කියලා වසන්තෙත් එක්ක එකතු වෙන්නත් කියලා ඔයාල හැමෝටම ආරාධනා කරනවා එහෙනම් අමතක නොකර අවුරුදු දවසේ 10:30 ට TV දරණත් එක්ක එකතු වෙන්න